සමන්ව පොලිසිය විසින් අතරංගුවටගෙන රඳවා ගැනීම නීති විරෝධීයි තීන්දුව කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය සේගූ ශාප්තින් මොහොමඩ් සාෆි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව එම තීන්දුව ලබා දුන්නේ විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගුඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු මඩුල්ල විසින්. කුරුණෑගල පොලිසිය නිලධාරීන් විසින් තමන්ව අතරංගුවට ගැනීමට එරෙහිව වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර වෛද්‍ය සාෆි වෙනුවෙන් පිණී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා පොලිසිය විසින් අතරංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා. ඔහු අතරංගුවට ගන්න අවස්ථාව වන විට සාධාරණ සාක්ෂි කිසිවක් අනාවරණය වී නොතිබූ බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. එසේ තිබේදී ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ අතරංගුවටගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බවද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා අධිකරණය හමුවේ කියා සිටියා. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේදී විශාල මුදල් සංසරණය වීමක් සිදු වී තිබෙන බව පෙනී යන්නේයි සඳහන් කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී සති දෙකකින් පසුව මෙවැනි විශාල මුදල් හුවමාරු වීම සිදු වී ඇති බව පෙනී ගොස් තිබෙනවා. මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් තුළ ඇති වූ සාධාරණ සැකයක් මතයි මෙම අතරංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. මෙම පෙත්සම්කරු අතරංගුවට ගැනීමට පෙර පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශය තුළින් පෙත්සම්කරු තමන්ට මුදල් ලැබුණු ආකාරය ගැන පැහැදිලි කිරීමට අපොහොසත් වී තිබෙනවා. පොලිස් පරීක්ෂණවලට මැදිහත් වීමට අධිකරණයට හැකියාවක් නැහැ යනුවෙන් විනිසුරු මලල්ගොඩ එහිදී පෙන්වා දුන්නා. ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු යසන්ත කෝදාගුඩද විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ බැංකු ගිණුමට එකම දිනක විශාල මුදල් තැන්පත් වී තිබෙන බව පරීක්ෂා කිරීමේදී පෙනී යන බව කියා සිටියා. මෙම මුදල් ලැබුණේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වීමට සිදුවනවා. පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසු මෙම අතනංකුවට ගැනීම සිදු වූ කාල සීමාවේ අදමින් සාමකාමී පරිසරයක් තිබුණේ නැහැ. මෙවැනි විශාල මුදල් සංසරණය වීම පිළිබඳව විමර්ශනයක් තුළ සැකයක් මතුවීම සාධාරණයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සිදුවනවා යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගුඩ එහිදී සඳහන් කර සිටියා. වැඩිදුරටත් කරුණු දැක්ව විනිසුරු යසන්ත කෝදාගුඩ කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරින් පසුව නාසාර් නැමැති පුද්ගලයෙකු ATM කාඩ් පත් 10ක් සහ පිහියක් සමග අතරංකුවටගෙන තිබූ බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවයි. එලෙස අතනංකුවට ගනු ලැබූ ATM කාඩ් පත් 10 9ක්ම පෙත්සම්කාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම් වලට අයත්ව තිබූ ඒවා බව විමර්ශනවලින් හෙළි වී තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර වෛද්‍යවරයා ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග ලැදිව කටයුතු කරමින් අයිතා ලෙස රුපියල් කෝටි 40කට අධික වත්කම් සහ මුදල් උපයාගෙන ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදු වූ බවයි. අදාළ විමර්ශනවලදී ඇති වූ සාධාරණ සැකය මත පොලිසිය විසින් පෙත්සම්කරු අතරංකුවරගත් බව ඇය කියා සිටියා. එබැවින් පොලිසිය ක්‍රියාකලාපය තුළින් සිය මූලික අයිතින් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති නිසා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව එහිදී නිවේදනය කළා. 2019 වසරේ මැයි මාස 24 වෙනිදා කුරුණෑගල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් තමන්ව අතරංගුවටගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.